රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම අපිට කිසිදු අභියෝගයක් නෙවෙයි. ඒක එක්සත් ජාතික පක්ෂයේ කටයුත්තක්. එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුවට පත් කිරීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ ආකාරයෙන් 160යි කියලා ප්‍රකාශ කිරීම මානසික ලඩක් හැටියට අපි දකින්නේ. මොකද හේතුව එහෙම ගණන් හදාගෙන ගිහිල්ලා තමයි 2015 පස්සේ තිබුණු මැතිවරණවලදී මේ විශාල ඇදගෙන වැටීමකට ගියේ. මොකද අදි තක්සේරුවක හිටියා. අඩුගානේ බිම් මට්ටමේ ජනතාවගේ සිතුම් පැතුම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවත් උත්සාහ කළේ නැහැ. මිනිස්සු මොනවද හිතන්නේ මිනිස්සුන්ට මොනවද ඕන කියලා කල්පනා නොකරපු නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ගෙදර යන්න උනේ. ඒ නිසාම දැන් අපි සමග ජන බලවේගයේ නිර්මාණය කරලා තිබෙනවා මේ ජනතා අදහස් උදහස් අනුව සකස් වෙච්ච පක්ෂයක් අපි ඉදිරියට යනවා. ඒ ගැන අපිට කිසිදු අභියෝගයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවත් නාවත් එය අපිට අදාළ කටයුත්තක් නෙවෙයි. සමග ජන බලවේගයේ සමග මේ මොහොතේ ඉන්න කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු වෙන්න හෝ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා ආවට පස්සේ ඒ කියන සංවිධානයකට එකතු වෙන්න හෝ ක්‍රියා කරන්නේ නැහැ කියලා ලොකු විශ්වාසයක් අපිට තිබෙනවා. විශේෂයෙන්ම ඒක සහතික වශයෙන් කියන්න පුළුවන් අපේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඔය කියන ආකාරයට වෙනස් වෙන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාගේම අපේක්ෂාව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදන්න අපේ ජනාධිපතිවරයෙක් බිහි කරන්න. ඒක තමයි රටේ මතෙත් ඒ රටේ මතය එක්ක තමයි අපි සියලු දෙනාම ඉන්නේ.